අතත් ගියා. හොඳයි, අපි වගේම ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලන චරිතයකට අපි ආරාධනය කරා තිසර ගුණසිංහ. අයිබෝන්. කොහොමද ඔබේ දේශපාලන කටයුතු? අපිට පොඩ්ඩක් කියන්න ඔබේ දේශපාලන තත්ත්වය මොකක්ද කියන එක. මේ දවස්වල ඉතින් ඇත්තටම අර කේද ජනක ගාල්ලේ ඔබ මොකක්ද සර් ඔබේ දේශපාලන ගාල්ල දිස්ත්‍රික් සංවිධායකවරයා හැටියට දේශපාලන කටයුතු කරගෙන යනවා. ඊට අමතරව දැනට ICT ආයතනයේ අධ්‍යක්ෂවරයෙක් හැටියට කටයුතු කරගෙන යනවා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ නියෝජනය කරමින් බණ්ඩාගාරිකවරයා හැටියට වැඩ කරගෙන යනවා දේශපාලන කටයුතු. බණ්ඩාගාරික වශයෙන් ඒක හොඳයි. ඔන්නකේ අදිසි නාට්‍යකට එම ස්පොන්සර්ෂිප් එකක් ගන්න වුණොත් ඔන්න ඉන්න බාණ්ඩගාරික. මේ ගාලු දිස්ත්‍රික්කයේ ගැන අපි පොඩ්ඩක් කතා කරොත් ගම් වතුරෙන් ගොඩක් අය අසරණ තත්ත්වයටපත් වුණා. ඔව්, මුදින මේ ප්‍රාදේශීයකම් කොට්ටාස 4-5ක් විතර දරුණු ලෙස ගම් වතුරට අහු වුණා. හිනිඳුම, නෙළුව, තවුලම, නාගොඩ මේ ප්‍රදේශවල. ඉතින් දැන් දැනට තාම ඒ අය අනාථ කඳුළුවලද සිටින්නේ? නෑ, අනාථ කඳුළුවලට යන්න තරම් මට්ටමකට ආවේ නෑ. දින දෙකක් වගේ තමයි වතුර දරුණු ලෙස තිබුණේ. දැන් නැවත ජනතාව යථාතත්වයට පත් වෙමින් ඉන්නවා. අපිත් මේ දින කීපෙම ඒ කටයුතු වල තමයි හිටියේ. ඉතින් ඒ වගේම තව කාරණයක් කියන්න ඕන. මේ 90 දශකයේ නියෝජනය කරපු ප්‍රින්ස් උදේප්‍රියන්ත මහත්මයා ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු කලාකරුවෙක්. ගාල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කළ ජාතික මට්ටම ආපු කලාකරුවන් කීප දෙනා අතරින් එතුමා අදාභව ප්‍රාප්තවාද. අපි බොහොම කණගාටුවෙන් යුක්තව එතුමාට නිවන් සම්පත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි.